පපුගිය කාලේ පපුවිදාස් ටිකේම මේ ඩොලර් එක අඩු වුණා. ඇයි වෙළඳපොලේ වඩු අඩු වෙන්නේ නැහැ කියලා මේ මාධ්‍ය ආයතන සහ විවිධ පාර්ශ්ව චෝදනා නගනවානේ. ඇයි ඩොලර් එක අඩු වුණා? ඊට සාපේක්ෂව වෙළඳපොලේ අත්‍යවශ්‍ය බඩු මිලවල් දේවල් අඩු වෙන්නේ නැහැ කියන එක. හරිද? අපි එකින් එක ගත්තොත් උදාහරණ ගත්තොත් මොකද මේ මිල අඩු වෙන්නේ නැත්තේ? හරිද? ඩොලර් එක 310 ඉඳලා 305 මෙහෙම අඩු වෙනවා. ඒ අඩු වෙනවට සාපේක්ෂව පාරිභෝගික ජනතාව විවිධ පාර්ශ්ව චෝදනා නගනවා. ආනයනය කරුවන්ට තොග වෙළෙන්දන්ට සිල්ලර වෙළෙන්දන්ට මේ ඩොලර් එක දැන් අඩු වුණා. ඇයි පාන්ඩ අඩු කරලා දෙන්නේ කියලා. ඉතින් මේක අපි පැහැදිලිවම කියන්න ඕනේ. අපි ව්‍යාපාරිකයෝ විදියට එහෙම ඩොලර් එක එක දවසේ මෙහෙම අඩු වෙනකොට අපි මේ ඩොලර් දැන් අපි සාමාන්‍යයෙන් ආනයනය කරද්ද බඩු කියන ක්‍රමවේදයක් තියෙනවා. එකක් තමයි අපි නයවර ලිපි වලට ගේනවා. නැත්නම් අපි බඩු එවල ආපුවාම එදාම ඩොලර් යවනවා ඒ අවශ්‍ය පාර්ශ්වයට. හරිද? දැන් පහුගිය කාලේ අපි ආනයනය කරු විදියට සහ අපි ව්‍යාපාරිකයෝ විදියට අපි ඒ අවශ්‍ය අමුද්‍රව්‍ය සහ ඒ අත්‍යවශ්‍ය දේවල් ගෙන්නුවේ නයවර ලිපි හරහා නෙමෙයි. මොකද ආණ්ඩුව නයවර ලිපි හරහා බාණ්ඩ ආනයනය කරනකොට වැටබැඳලා තිබ්බේ. මොකද අපිට ඒක කිව්වා අපි නයවර ලිපියක් කරා බාණ්ඩ ආනයනය කරනවා නම් ලක්ෂ මිලියන 100ක බාණ්ඩ ආනයනය කරනවා නම් මිලියන 100ක ඩිපොසිට් එකක්. ඒ කියන්නේ කෑෂ් මාජින් එකක් තියන්න ඕනේ. හරි? ඒක තියන්න බැරි හින්දා ගොඩක් ව්‍යාපාරිකයෝ නයවර ලිපි හරහා බාණ්ඩ ගෙනාවේ නැහැ. ගෙනාවේ එදා ගෙනාවා එදා ඕඩර් කරා පහු මේ ලංකාවට නැවෙද්දී ඩොලර් ට්‍රාන්ස්ෆර් කරා. හරිද? දැන් අපි ළඟ තියෙන්නේ අර 320ට 310ට ගෙනාවපු අමුද්‍රව්‍ය. අපි හාල් ගෙනාවා නම් පරිප්පු ගෙනාවා නම් මොනවා හරි දෙයක් ගෙනාවා නම් අපි ළඟ තියෙන්නේ අර ගණන් වලට ගෙනාවපේවා. මොකද ඔය සීනි හාල් පරිප්පු වල ලංකාවේ තියෙන පාලන මිනස් එක ලංකාවේ තියෙන මේ කොනත් එක අපිට එදාට මේ ඩොලර් එක අඩු වෙච්ච දවසේ මිල අඩු කරලා දෙන්න බෑ. හරිද? ඒකට කාලයක් යනවා. හරිද? ඒත් එක්කම මේ රටේ මේ පාරිභෝගික අධිකාරිය වෙළඳ අමාත්‍යාංශය හරිද මෙන්න මේ මිනිසු ටික මේ පාරිභෝගිකයට මේ වෙළඳ පොලට මිල තීරණය කරන්න දෙන්නේ නැතුව මේගොල්ලෝ අරගත්ත අත්‍රෝමත්‍රික තීන්දුව ටික. හරිද? මම උදාහරණ වශයෙන් කියන්නම්. එක තමයි දැන් වෙළඳ පොලේ මේ බිත්තර ප්‍රශ්නයක් තියෙනවානේ. හරිද? අද බිත්තරයක් රුපියල් 50යි 52යි මිල ගණන් යන්නේ. හරිද? දැන් මේ අවස්ථාවේදී පාරිභෝගික අධිකාරිය වෙළඳ අමාත්‍යාංශය මැදිහත් වෙලා රුපියල් 46ට ගැසට් එකක් ගැහුවා. හරිද? හැබැයි ඒ ගැසට් එක ගහලා තියෙන්නේ බිත්තරේ විකුණුම් බිල. අද බිත්තර නිෂ්පාදකයා මේ තොග වෙළෙන්දට විකුණන්නේ රුපියල් 46ට. එතකොට තොග වෙළෙන්දා ගෙනල්ලා වෙළඳ සිල්ලර වෙළඳ වලට විකුණන්න එපානේ. එතකොට ඒ මිනිහා කීයටද විකුණන්නේ? ඈ දැන් මේ පාරිභෝගික අධිකාරිය වෙළඳ අමාත්‍යාංශය කියන විදියට හරිද කුරුණෑගල තියෙන බිත්තර පාම් මේක කිකිලි. හරිද? බිත්තර කිකිලි ඇවිල්ලා මේ කොළඹ ඉන්න පාරිභෝගිකයේ කටටම විතරේ දාන්න ඕනේ 46ට ගන්න. ඈ මම අරුම පුදුම ගැසට් ගහලා නෙමෙවා. නකෝ මේ ගැසට් එක තොග නිෂ්පාදකයාගේ මිල. තොග වෙළෙන්දට විකුණන්න ඕනේ කීයද? සිල්ලර වෙළෙන්ද විකුණන්න ඕනේ කීයද කියලා මිලක් ගැහුණා ඉවරනේ. මේක 46යි කියලා ගැසට් එක ගැහුවාම නිෂ්පාදකයා විකුණා නිෂ්පාදකයාගේ දැනුම 46යි. එතකොට ඒක ගේන්න යන්නේ මිනිහා. ඈ කුරුණෑගල ඉඳන් බිත්තර ලොරියක් ගේන්න රුපියල් 30,000 කියලා ලොරියට. එතකොට ලාභයත් එම් විකුණන්නේ නැද්ද? ඈ මේ රාජ්‍ය යාන්ත්‍රණයේ ඉන්න මේ පාරිභෝගික අධිකාරියද මේ විවිධ දාන මේ ටයි දාන පූර්ව නිලධාරීන් ගත්ත තීන්දුවනේ. ඈ යකෝ රුපියල් 46යි නිෂ්පාදකයා ගත්තාම තොග වෙලෙන්ද සිල්ලර වෙලෙන්ද කීයට විකුණන්නේ? මේක දාලා ෂොපින් බෑග් එකක් දෙන්න ඕනේ. හරිද? ඒක නිසා අපි දැන්වත් කියනවා උඹලා ඔය ගහපු ගැසට් එක අයින් කරපල්ලා මේ රටේ අහිංසක පාරිභෝගික මිනිසුන්ට අඩුවට වෙළඳපොළ දීපල්ලා මේක තීරණය කරන්න. හරිද? මොකද මේ ඔය ගහපු ගැසට් එක හරහා මම ඉස්සෙල්ලා කිව්වාගේ කිකිලි ඇවිල්ලා ඉකිලිලා ඇවිල්ලා කොළඹ ඉන්න කාටද 46ට පිටරයක් ගන්න ඕන නම් කිකිලිම කටට පිටරේ දාන්න ඕනේ. නැත්නම් ඉතින් 46ට ගන්න බෑ. හරි? ඒ වගේම තමයි හාල්. හරි? දැන් ආණ්ඩුව පාරිභෝගික අධිකාරිය ගැසට් ගැහුවානේ එක එක මිල ගණන් වලට. හරිද? කීරි සම්බ රුපියල් 260යි. මං ආනා මේ රටේ පාරිභෝගික ජනතාවගෙන් රුපියල් 260ට කන්නේ කීරි සම්බ තියනවාද? හරිද? මේ තියෙන්නේ බිල්. හරිද? මේ තියෙන්නේ මේ රටේ මහා පරිමාණ හාල් නිෂ්පාදකයෝ මේ ගැසට් එකට මේ කියන්නේ මෙන්න මේ තියෙන කීරි සම්බ. ඈ මේ තියෙන මිල මේ ගණන් මේ රුපියල් 259ට තමයි බිල් කරන්නේ. රුපියල් 260යි පාලන මිල. එතකොට පොළොන්නරුවේ ඉඳලා කොළඹට ගෙනල්ලා මම රුපියල් 300ක් විකුණන්න ඕනේ. ඈ මම
අරුම පුදුම මේ ගැසට් ගැලිනේ. අර මර කිකිලි කතාව තමයි කියන්න ඕනේ. හාල් ටික ගෙනල්ලේ වල්ලා මිනිසුන්ට කට අරගෙන පොලිමේ ඉන්න ඕනේ. ආවම ඇටේ ඇටේ දාන්න ඕනේ 208 කන්න. ඇයි මේ මේ ගැසට් එකට නෑ. අර ඒ නිසා පාරිභෝග අධිකාරියගෙන් නිෂ්පාදකයට එක මිලක්, තොග බිලෙන්දට තව මිලක්, සිල්ලර වෙළඳාමට තව මිලක්, එහෙම පාලන මිලක් දාපල්ලා. අද පාලන මිල 208 නම් නිෂ්පාදකයා ගුණන 208ද? එතන මං නිෂ්පාදකයෙන් අර මම ලාභයක් තියෙන ගුණන්නේ නැද්ද? කි හාල් කිලෝ එකක් අතට රුපියල් ෂොපින් බෑග් එකක් දාන්න ඕනේ. හාල් ලිෆ් කර රුපියල් දින්දි එහන්ද වෙළඳ පොලේ 260ට ගෙනල්ලා මේ මිනිස්සු හොරෙන් හරි 275 280 විකුණනවා. හරිද? ඉතින් මෙන්න මේ 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 දේවල් මේව පාලනය කරගන්න මේ මේ ඉන්න කිසිම කෙනෙක් මේ උත්සාහ කරන්නේ නැහැ. හරිද? මේ හාල් මිල අඩු කරන්න කවුද කතා කරන්නේ? කිසිම එකෙක් කතා කරන්නේ නැහැ. හරිද? බලන්න මේ හාල් මෝල් හිමියන්ගෙන් ඔය ඉන්න කෑ ගන්න හැම එකම ඔය කෑ ගහපු ගමන් හාල් මිටි ටිකයි මේ ටිකයි ඒ අවශ්‍ය මුදල් ටික උන් ටික බෙදා හරිනවා. කවදාවත් පාරිභෝගිකය කියන්නේ මේ හාල් වලින් කතා කරන්නේ නැහැ. හරිද? ඒ නිසා වෙළඳ ඇමතිවරයාට කුෂිකාර්ම ඇමතිවරයාට දෙන්නම ඉන්නවා. රටේ මිනිසුන්ගේ බදු මුදල් වලින් නොමිලේ පෝර දෙනවා, අඩුවට පෝර දෙනවා. ඒ අය දෙන්නේ අපේ බදු මුදල්. එහෙම දීලත් මේ රටේ පාරිභෝගිකයට අඩුවට හාල් සේරුවක් ගන්න විදියක් නැහැ, හාල් කිලෝලක් ගන්න විදියක් නැහැ. ඒ නිසා වෙළඳ ඇමතිතුමාට කුෂිකාර්ම ඇමතිතුමා දෙන්නටම කියනවා, උඹලා දෙන්නගේ කයිවාරු නවත්තලා මෙන්න මේ මිනිසුන්ට රටේ පාරිභෝගික ජනතාවට අඩුවට හාල් කිලෝ එකක් ගන්න මිල ක්‍රම යාන්ත්‍රණයක් හදපල්ලා කියලා. හරිද? හැමදාම මේගොල්ලෝ ඇවිල්ලා කතා කරනවා විතරයි. හරිද? පාරිභෝගික අධිකාරි මේ ඉන්නේ. මේගොල්ලෝ හැමදාම මේ අපි හැමදාම කියනවා මේක ඇතුලේ ඉන්නවනේ මේ පාරිභෝගික අධිකාරිය ඔය ටයිදාන බూరు වගේ ටයිදාන නරි වගේ ඉන්න නිලධාරීන් මුන් සියල්ල එකතු වෙලා ගන්න තීන්දුව තමයි. හරිද? මේ පාරිභෝගික ජනතාවට මේ මිනිසුන්ට ආදරයට ගත්ත ගැසට් නෙවෙයි මේ ගැසට් වලින් පෝසත් උනේ මේ රටේ මහා පරිමාණ හාල් මෝල් හිමියෝ. හරිද? අද ඒගොල්ලෝ මේ මේ මේකේ මේ ගැසට් එක තියෙනවා 200 259යි සමහරක් ඒවා 260ට බිල් කරලා තිනවා යටින් දානවා ප්‍රමාණ වීරම රුපියල් අපි කිව්ව හාල් ටොන් එකක් ගෙනාවා කියලා හාල් ටොන් එකකට දානවා රුපියල් 1000 තව රුපියල් කඩී අය අර නීති ඇසේ රින්ගලා තින්නේ ඒ නීති හදලම තියෙන්නේ මේ රටේ මේ දැවැන්ත මහා පරිමාණ ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ට හරිද ඒ නිසා දැන්වත් අපි කියනවා ඩොලර් එක කොච්චර අඩු වුණත් මෙන්න මේ දේවල් මෙන්න මේ මේවා අඩු කරන්න මෙතු මේවට විසඳුම් නැතුව මේවට රජයේ මැදිහත් වීමක් නැතුව මේ රටේ මිනිසුන්ට තව ඩොලර් එක 245ට ගියත් 270ට ගියත් අඩුවට මුකුත් ගන්න හම්බෙන්නේ නැහැ මෙන්න මේ නිසා. ඒ වගේම කුකුල් මස් ප්‍රශ්නයක් තියෙනවා. හරිද? මේක අපි පහුගිය දවස්වල කිව්වාද කුකුල් මස් කිලෝ රුපියල් 600යි. හරිද? මේකට උනේ පහුගිය කාලේ මේකටත් ගහපු ගැසට් එක. හරිද? මේ ගැසට් එක ගහපු ගමන්ම මේ රටේ කුකුල් පාම් හිමියෝ, ඒ කියන්නේ පැටව හදන කුකුල් පාම් හිමියෝ මේකෙන් ඈත් වුණා. රුපියල් 50ට තිබිච්ච ඒ මසට හදන කුකුල් පැටි එක අද රුපියල් 150යි. හරිද? මොකද කුකුල් මස් 100ක් ඕන නම් අද නිෂ්පාදකයෝ ඉන්නේ වෙළඳ පොළට දෙන්නේ 70%යි. හරිද? මේ වෙළඳ පොළට එනවා කියන්නේ ආණ්ඩුව මේ ඒ කුකුල් පාම් වලට අවශ්‍ය ඒ ඒවට අවශ්‍ය ඒ ආහාර ද්‍රව්‍ය වල විටමින් වල. හරිද? මේවා බදු අඩු කරෙත් නැහැ. හරිද? එතකොට ඒ කුකුල් මස් තියාගන්න පීෂර වලට අධික විදුලි බිලක් එනවා. හරිද? මෙන්න මේ කාරණා මත තමයි මේ වෙළඳ පොළෙන් ඒ වෙළඳ පොළේ ගොවියට ඒ වෙළඳ පොළ ඒ ගොවි පොළ හිමි ගොවි පොල් කරුවන්ට නියමිත මිලක් නැති වුණාම ඒගොල්ලෝ මේ නිෂ්පාදක කටයුතු වලින් ඈත් වෙනවා. නිෂ්පාදක කටයුතු ඈත් වෙනවා කියන්නේ මේ රටේ හිඟයක් ඇති වෙනවා. හිඟයක් ඇති වෙනවා කියන්නේ පාරිභෝගිකයට අධික මිලකට තමයි මේ කුකුල් මස් සහ බිත්තර සහ අනිකුත් දේවල් කන්න වෙන්නේ. ඒ නිසා රජයට දැන්වත් කියනවා ඕගොල්ලෝ මැදිහත් වෙලා මේකට විසඳුමක් දෙන්න. ඒ රජයේ වගකීම තමයි වෙළඳ පොළට අවශ්‍ය භාණ්ඩ ටික ඒ සැපයීම වැඩි කරන එක. හරිද? මේගොල්ලෝ ආණ්ඩුව කරන්නේම අද මහබැංකුව සහ මුදල් මාත්‍ර මේගොල්ලෝ බලන්නේම ඩොලර් එක අඩු කරන එක විතරයි. හරි ඒගොල්ලන්ගේ එකම ටූල් එක මිනිස්සුන්ට පෙන්වන්නේ ලොකු මතයක් හදනවා මෙන්න ඩොලර් එක අඩුව. ඩොලර් එක අඩුණා. හරි මේගොල්ලෝ අපි දන්නවා ඩොලර් එක දැන් එන්නේ ඊළඟ තව මාස දෙක තුනකින් අනිවාර්යෙන් අපි දන්නවා ණය ගෙවන්න එනවා. ඒ ණය ගෙවන වෙනකොට මේගොල්ලන් උත්සාහ කරනවා අපි දන්නවා ඩොලර් එක අඩු මුදලකට ගෙනලා එතනින් දැන් ණය ගෙවන්න මේ කරන්න හදන්නේ අපේ රටේ තව මාස 3-4ක් යද්දී මේ රටේ සම්පූර්ණම සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා බිමට සමතලා වෙනවා. මොකද ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ එතනමයි. අද ඒගොල්ලන්ගේ වෙළඳ පොළ දේශීය වෙළඳ පොළ අහිමි වීම තුළ මේගොල්ලන්ගේ නිෂ්පාදන කටයුතු ඇන හිටලා මේ සියලුම සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර ටික කඩා වැටෙනවා. ඒක නිසා තමයි අපි කොහොමද පාර්ලිමේන්තුවට ගිහිල්ලා මේ පිළිබඳ වගකීම්ත්තන්ගේ අවධානය යොමු කරලා මේකට විසඳුමක් දෙන්න කියන ඉල්ලීම කරේ. ඒ නිසා අපි නැවත සැරයක් මේ රටේ පාලකයන්ට කියනවා මේ රටේ හදවත බදු සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ප්‍රශ්න ටික මීට වඩා ගැඹුරෙන් හිතලා මේ මිනිසුන්ට සාධාරණයක් කරන්න. එහෙම නොවුනොත් තව මාස 3-4ක් ඇද්දි මේ රටේ ලක්ෂ 10කට අධික
සේවක පිරිසකට රැකියා හිමි වෙනවා. මොකද සුළුහා මදිපාන ව්‍යාපාරිකයෝ ටික මේ ටික හිමින් හිමින් සැරේ දැන් වහගෙන වැසීගෙන යෑමේ අවධානමත් තියෙනවා. මේක තවදුරටත් මේ පාලකයන් මේකට මැදිහත් නොවුනොත් මේ වැඩ කරන ඒ ලක්ෂ 10කට අධික සේවක පිරිසක් ඉස්සරහට එනවා. ඒ මිනිස්සු එළියට එනවා. කියන්නේ මේ කරාට වගේ තිබුණට වැඩිය අරගලයක් ඉස්සරහට නිර්මාණය වෙනවා. මේ මිනිසුන්ගේ ආදායම හිමිලා මිනිසුන්ගේ රැකියා හිමි වෙන නිසා පාලකයන්ගේ වගකීම මේකට විසඳුමක්. ඒ නිසා අපි සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත විදියට මගෙන් රට සංවිධානයේ සිවිල් ක්‍රියාකාරී විදියට අපි මේ උත්සාහ කරන්නේ මෙන්න මේ වැටිලා යන වැහිලා යන සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකය ව්‍යාපාරය සහ ඒ කර්මාන්ත ටික යථාතත්වයට ගෙනලා මේ මිනිසුන්ගේ රැකියා ටික ආරක්ෂා කරලා ඒ වගේ අපේ ව්‍යාපාරිකයෝ ටිකත් ආරක්ෂා කරලා අපේ කර්මාන්ත ටික ආරු ටිකත් ආරක්ෂා කරලා මේ රටේ මේ තියෙන වැටිච්ච මේ ආර්ථික තත්ත්වය රටකට යන්න තෙල් අඩු කරලා ඩීසල් අඩු කරේ නැහනේ නේද මොකද මේ රටේ ප්‍රවාහණයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු සියලුම දේවල් සා සීරෝ දේවල් ප්‍රවාහණය කරන්නේ ඩීසල් යොදාගන්නේ. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ රටේ මේ තීන්දුව ගත්ත මිනිස්සු දැනගන්න ඕනේ මොකද මේලා අවශ්‍ය මොකද මේ වෙලාවේ දැනෙන විදියට ඩීසල් අඩු වෙ යුතුයි. ඩීසල් අඩු නොවන තාක්කල් මේ රටේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩු කරන්න දෙයක් නැහැ. මොකද පොළව හතරවෙනි හරස්වියේදී ඉඳලා වවුනියාවට පරිප්පු කන්ටේනර් එක කරන්න අඩි 20 රුපියල් 120000ක් ගන්නවා. හරිද? ඒ වගේම අලටොන්නේ අල ටිකක් අරන් ගියත් එහෙමයි. හාල් ටික අරන් ගියත් එහෙමයි. හරිද? මේ මොකද මේ ඩීසල් වල මිල දැනෙන විදියට අඩු නොවන තාක්කල් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල අඩු කිරීම සීනියක් පමණයි. කෞශල්‍ය වීරතුංග කියලා අපේ ගෙවත්ත කියලා පටන් ගත්තේ මෙස්තු ට්‍රේඩින් කියලා ආයතනයක්. ඒක ඉතින් ගොඩක් ශාඛා තිබුණා ලංකාව පුරාම. Facebook එක හරහාම දැනුවත් කිරීමක් කරලා ඒ වගේම ඉන්ටර්නෙට් එක හරහා ගොඩක් සේවකව වැඩ කරලා එහෙමම පටන් ගත්තේ. මේකට වංචාවට හම්බුණ ගොඩක් කට්ටි ඉන්නවා. ඒ වගේ හාමුදුරලා ඒ පූජකයෝ වගේ මේ වගේ දේශපාලඥ ඒ වගේම පොලිසියට සම්බන්ධ ඒ වගේ ගොඩක් අය ඉන්නවා. මේක කීප දෙනෙක්ට මුල් අවදියේ සමහර අයට මේකේ සල්ලි දීලා තියෙනවා. නමුත් කෝටි 200ටත් වඩා මුදලක් මේකේ තියෙනවා. ඒ වගේ මේ ජායල පොලිසිය එකල පොලිසිය මටත් මේ ළඟදී ඒ පොලිසියට පැමිණිල්ලක් දාලා එයාලට ඒකට යන්න සිද්ධ වුණා. ඒ පොලිසියටත් මම හිතන්නේ පොලිසියටත් යම්කිසි කප්පම් මුදලක් වගේ එහෙම දීලා තියෙනවා. ඉතින් ඒ වංචාවක් ලොකු සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ පාර්ලිමේන්තුවේ සුළු හා මධ්‍ය ඒ පිළිබඳව ව්‍යාපාර පිළිබඳව කතාවක් මේ හත්වෙනිදා යනවා. ඉතින් ඒකටත් මේ සම්බන්ධව දැනුවත් කිරීමක් කරනවා නම් හොඳයි කියලා හිතනවා. ඉතින් මේ වංචාවට අපේ මම අඳුරන දායක මාතෘත් කීප දෙනෙක් ඉන්නා. ඉතින් ඒ ඔක්කොටම සහනයක් තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මීට කලින් පොලිස් පුත්තුමාටත් ඒ වගේම ජනාධිපති ලේකම්තුමාට ඒ සහකාර ලේකම්තුමාට හරහා ඒ දැනුවත් කිරීමක් කරා. තාමත් අපිට එහෙම හම්බුනේ නැහැ. ඒ වගේම සංජීව මහත්මයා හම්බෙලා කලින් අපි මේක කතා කරා. ඉතින් ගොඩක් කට්ටිය මේක ඉදිරිපත් වෙන්න පොඩි අකමැත්තක් තියෙනවා. ඒ සමහර කට්ටිය මේ මාධ්‍ය සඳහා යම්කිසි ගැටලුවක් වෙයි කියලා. ඉතින් ඒ වුණාට මේකේ මේ ගොඩාක් කට්ටිය සල්ලි ආයෝජනය කරලා එහෙම ආගතියටපත් වෙලා ඉන්නවා. ඉතින් ඒකට අපි සහනයක් තමයි ඉල්ලන්නේ සියලු මාධ්‍යයන්. ඒ වගේම පොලිස්පතිතුමාටත් අපි තව ඉදිරියටත් ජනාධිපති ලේකම් සාගර රත්නායක මහත්මයාටත් එහෙම දැනුවත් කිරීමක් කරලා මේකට කොහොම හරි සහනයක් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක තමයි පවසන්න තියෙන්නේ. මම ඇතුළු 900කට ආසන්න පිරිසක් මේ මෙත්සු කියන ආයතනයේ මුදල් ආයෝජනය කරා වැවිලි ව්‍යාපෘතියකට. ඔවුන්ගේ නියෝජිතයෝ මගින් මේ වැවිලි වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන ගිහින් එයින් ලැබෙන ආදායමෙන් ප්‍රතිලාභ දෙනවා කියලා ඔවුන්ගේ ප්‍රමෝෂන්ස් මේ කරලා ඒ ගොඩක් මිනිස්සුන්ව රැවටීමකට ලක් කරලා තමයි මේ මුදල් ආයෝජනය කරගත්තේ. නමුත් ඒ මුදල් ආයෝජනය කර ගැනීම නීත්‍යානුකූලව ඔවුන් කරා ඔවුන්ගේ ලෝයස්ලා මාර්ගයෙන් ප්‍රොමිසරි නෝට් මුදල් කුවිතාන්සි පොළොන්දු නෝට්ටු ඒවා නීත්‍යානුකූල විදිහට ලබා දෙනවා. නමුත් ඔවුන් ඊට පසුව වාරිකයක් දෙකක් පමණක් මේ අපට ලබා දීලා ඉදිරි මාස වලදී ගෙවීම් පැහැරහැරීමක් සිදු කරා. ඔවුන් මේ අවුරුද්ද කාලයක් තිස්සේ මේ ගෙවීම් පැහැරහැරලා
asaran minisung agati itu pat kala. Ishal pirisa Lanka Purama, ohu dan Sanggavila setino minisungi. Ohu da virudho family kala tino polisi wala, ini family wibaha kebenne hari itu sahadaran wala, ohu inna kana polisi walingat oyagan apa hasuin, ohu apito koyla dene kieni widira kana ini wibaha kadiu tu benne. Itu yang api mepili bandar situ nu asal darahnya polis pada itu mah dat apa ke jangan dipetik lekam karya lehara liumak saha adal lipi gunu apa peron tu mau tu liye kiri samar bar itu na masih kerja kali tahu mewen itu tu sambandu bahagia bimarsinya kalau tahu apa ke pilcura klepulan tribunnya atra tu tahu yang api makin rada sangidahannya sabahapati Sanjay Mahatmya mengenai sila, saya beli bandar, abisnya sahajalnya kita orang negiela, mati sakit cawa, yang itu bila, saya beli bandar, bimarsenya kerela, ayatnya itu, apa, agati itu pat pirisa ke, duka panen lau, ini bapak kerela jangan di beli cuma, dapat, saya, apa ke pemilih lah, bimarsenya kerela, sahajalan. Apa agati tepat jangan tahu itu, ini sahajalnya laba aja nilai sih, ini bal agak kiri itu, balai jaring sah ayatnya yang itu, ini ilmu kiri tepat kalla, ini kita ikhmani, oh sihina training, oh senggila sihina training, ini kausal le biru tuh nggak kini putih aja, sah oke, ini ayah malai, catur sah biweka biru tuh nggak kini ayat sama ini samakum kawat tak ini kiri, memang itu niaga apa, memihdeshga terbela ratin panagos tienno, memtatura biro tuhunga kia niaga iya wisrami ke guan hamudani lezari, bahut biapar api memudal lali pata, tawa biapar keragini ane bawa tapi ter memtoratur lebila tienno, I think memnisungge salli memah wancani kelasa Soalnya kan kerja, na, ek-ek biaya apa ada, na, nampolin patang kerja, na, minisum asalan tadi itu patkala deh. Jadi, mereka na, pada jahin, bishes awadahannya kromo kerja, CID, ek hari, api itu, mulya berada ansia hari, mepili bandar, bimarsanya kerja, sahadaannya, mi agati itu pat, jangan tahu apa, sahadaannya kitu kerana kita tahu, api mahade, haraha, mereka illan ni, bagi itu ayatan oleh. Mewagi dewal, tawat rata noven, mingi diri aja. Mewani putgali inta, tawat biaya para hara, mera aja. Agatiya keran, awasta, laba, noden, kira dama apa mading, mewat rata minisum denuat kalla, mingi diri aja. Mew, unta, samajeh itu lal, mewagi boruk dewa, biaya para vali minisum mingi diri n, rawatan netu. Mew, unta nitiya itu. Niti kriyatma kerana orang atta dengko daripin, pahdili bimarsanya kerana sahajarnya kami minisun terlaba dengan kita. Apa iwa, bagi itu balai daringi, niti pada debar tu menitu, hilalah siri no. Muka tu me polisi veling hari itu me velta sahajarnya me menu tu rela ane. Eke hindah me minisu me datter patdera dienna. Ada ratape, me wagi tawia par dienna. Apa iye, eh hindah me kausal lewira tu nggak kini me putgalaya. Anggila ini tani, kenal lah. Niti hamun udah paham lah. Mereka misalnya sahajarnya kerela, mereka wibahag kerana, kira mereka madde hamun ini api illah sini. Oke, oke ini tang, oke, oke mevan itu pelisar usahvi, nadua power lah tienno, aparat nadua, oke ekatat ini tuh senggabila, jangan tahu lagi, ini inna, oke loya dana oke ini tanno. Dushyanta epita wala kiyana neethipati tamai ohuwenu peni sitinne nadu walata ithin ohun oge apin laba gatta salli e wenuwe biyadan karala ewa wancha karala e welin me neethi ata gæsimata paha utsaha karana bawa apita toraturu labena ithin mewa gana hari vimarshanayak karala apita sadharanayak karanna kiyala tamai api madhya araha Rata-rata kian, setuju. Atara apitah
කතා කරන්න ගොඩාක් දේවල් හදලා දීලා තියෙනවා වත්මන් වර්තමාන රජය රජ රාජපක්ෂ ආණ්ඩුව විසින් අපිට මේ රටේ කතා කරලා ඉවර කරන්න බැරි තරම් ව්‍යාකූල තත්ත්වයක් මේ වෙනකොට රට තුළ ඇති කරලා තියෙනවා විශේෂයෙන්ම අපි කතා කරොත් මේ වෙනකොට ප්‍රධාන පෙළේ ඇගලුම් කර්මාන්ත බොහොමයක් මේ වෙනකොට වැහිලා තියෙනවා සහ තවත් වැහිගෙන යනවා ඒවා වෙන රටවල වල බංග්ලාදේශ වල ගොඩක් රටවල මං හිතන්නේ shift වෙනවා එතකොට අපි පොඩ්ඩක් හොයන්න ඕනේ ඇයි මේ අපේ රටේ මේ දැන් අනිත් රටවලත් මේ ප්‍රශ්නේ තියෙනවා නะ අපේ රටේ විතර මේ කර්මාන්ත ශාලා වැහිලා දහස් ගණන් ලක්ෂ ගණන් සේවක සේවකම් එළියට වැටෙන්නේ කොහොමද මොකද්ද මේකට හේතුව කියන එක අපි හොයලා බලන්න ඕනේ ඇත්තට අපේ ලංකාවේ තියෙනවා export development board කියලා ආයතනයක් මතන මේ ආයතනයෙන් කෙරෙන යුත්තේ සියලු දේමයි බයස්ලා හොයලා ලෝකෙ පුරා ගිහිල්ලා බයස්ලා අරගෙන ලංකාවට ගේන්න ඕනේ ගෙනල්ලා අපේ රටේ තියෙන පහසුකම් ටික කියන්න ඕනේ කියලා අපේ ලංකාවේ කර්මාන්තශාලාවක් දාන්න දාපුවාම අපිට දෙන්න පුළුවන් බෙනිෆිට් මොනවාද ඒ ආයෝජකයන්ට කියන එක මේ ඩිවලොප්මන් මොකද export development board එක කරන්න ඕනේ. නමුත් එහෙම දෙයක් මේ ආයතනයේ සිද්ධ වෙනවද? වෙනවා නම් අපිට බයස්ලා එන්න ඕනේ. එනම් මේ තීරණගත වෙන්නේ ඇයි? හේතුව. එතකොට අද වෙනකොට ඇතුළුම් කර්මාන්ත වලින් අපිට රැකියා ලක්ෂ ගාණින් අහිමි වෙනවා, අහිමි වෙලා තියෙනවා, ඉදිරියට ඒක තව වැඩි වෙනවා. එතකොට මේක නතර කරගන්න මේ ආණ්ඩුවට කිසිම ක්‍රමයක් නැහැ. එතකොට ඩොලර් එක සෑහෙන දුරට දැන් අඩු වෙලා තියෙනවා. එතකොට ඩොලර් එක අඩු වෙනවත් එක්ක පෞගේ කාලේ මේ ආයෝජන ලොකු ප්‍රශ්නයක් තුන ඩොලරේ ප්‍රශ්නේ හින්දා ආයෝජන කරන්න බෑ මෙහි ප්‍රශ්නයක් ඇතුළත් දැන් ඩොලර එක බහිනවා හැබැයි කියන්න කන ගැටුයි ඩොලර එක අපේ තිබුණා ඩොලර එක 210ට තියේදී කිරිපිරි පැකට්ටුව ග්‍රෑම් 400 කිරිපිරි පැකට්ටුව තිබුණේ 380ට එතකොට දැන් ඩොලර එක 285යි අද වෙනකොට හැබැයි මේ කිරි පැකට 400 කිරි පැකට එක අද 1080යි එතකොට මේක වැඩිවට තෙල් මිල රුපියල් 15කින් අඩු කරා ඊයේ රාත්‍රියේ ඉඳන් මං හිතන්නේ රුපියල් 15කින් අඩු කරා තෙල් මිල මේ පෙට්‍රල් මිල හැබැයි ඩොලර් එකක් මෙච්චර අඩු වෙලා තියෙනවා ඇයි ඒ ඩොලර් එක අඩු වෙන සාපේක්ෂවයි මේ ලංකාවේ බඩු මිල අඩු වෙන්නේ නැත්තේ හැබැයි මේ ඩොලර් එක වැඩි වෙනකොට නම් සෑහෙන විදියට බඩු මිල ඉහළ දානවා ජීවන විදේම ඉහළ ගෙනියනවා ඒ වගේම රටේ අද දවල් මහරගමදි රත්තරන් බඩු සාප්පුව මං කොල්ල කරනවා දවල් දාස් ගහන සෙනගක් ඉන්න මහරගම නගර ඔලෝසුගල අසල මේ මේ ජුවලරි ෂොප් එක. එතකොට පෞගිය දවස්වල අපි දැක්කා සමාජ මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය වලින් ප්‍රකාශ කරලා තිබුණා ගුරුවරයා සහ ගෙදර හතර දෙනෙක් ණය බර දෙවා ගන්න බැරුව තමගේ ස්වාමි කුසියා බිරිඳට ළමයි දෙන්නටත් වස දීලා ඔහුත් සිය දිවිනා ආදි කරගෙන තියෙනවා. මේ ලංකාවේ ආරංචිනේ බොහොම ටිකයි. මේ වගේ සිය දිවිහානි කර ගැනීම මංකොල්ල ගැම් අද බලන්න පොඩ්ඩක් හැන්දාවක ත්‍රී විල් එකකට කතා කරන්න පොඩ්ඩක් ඈතකට යන් කියලා හැරක් යන්න ත්‍රී විල්ලක් එන්නේ නැහැ මොකද ඔයගොල්ලන්ට උණ්ඩ විශ්වාසයක් නැහැ මේ එයා හැරක ගියාම අපව එන්න උඩ ලැබෙයිද කියලා මොකද මේ වෙනකොට ඒක දැන් රට පුරාම ඇති වෙලා තියෙනවා නිකම් මහරගමදි කතා කරොත් එම හෝකන්දරට යන්න ත්‍රී විල්ලක් එන්නේ නැහැ හැන්දාවේ මේ රෑ මොකද ඒ තරම් ගැටළු සාගතත්වය අද ලංකාවේ තියලා තියෙනවා කවුද මේවට අග කියන්නේ? ඒතොර මේවට පත් කළ දින පාලකෝ මේවට කතා කරන්නේ නැද්ද? ජනතාවගෙන් ඉදිරිපත් වෙන්නේ නැද්ද? ඒතොර ඔවුන්ගේ බෙහෙත් මිල ඔවුන්ට දාලා තියෙන රක්ෂණ වෙන වැඩි කර ගන්නවා. ඔවුන්ගේ හැම දෙයක්ම වැඩි කර ගන්නවා. මේ සාමාන්‍ය ජනතාවගේ බදු මුදලෙන් ජීවත් වෙලා මේකල ඔවුන් සැප විඳිනවා. ඇයි මේ සාමාන්‍ය මුදල යම් කිසි සහනයක් දෙන්නේ නැත්තේ? ඉතින් ඒ වගේම තව ඉදිරියේදී රැකියා ප්‍රශ්න එනවා. මිනිසුන්ට කන්න නැති වෙනවා. මිනිසුන්ට රටේ ජීවත් වෙන්න නැති වෙනවා. එහෙම පරිසරයක අපි මොකටද පාර්ලිමේන්තුවේ 225ක් යවලා තියෙන්නේ? රජයක් පත් වෙලා තින්නේ මොකටද? අපිට මේවෙන් හම්බෙන්නේ නැත්තම් ජනතාවට සහනයක් ලැබෙන්නේ නැත්තම් අපිට සිද්ධ වෙනවා ජනතා පාලනයක් ඇති වෙන විදියට ජනතාවත් එකතු කරගෙන පාර්ට බහින්න. වැඩි කාලයක් නෑ රනිල් රාජපක්ෂ මේවට පිළියම් හෙව්වේ නැත්තම්. අදරත් මං හිතන්නේ ඔහුගේ ජාතියමතා කතාවක් තියෙනවා. හිතා ගන්න බෑ මොනවයි කතාවද කරන්න යන්නේ කියලා කිසිම සාහනයක් නැතුව බෙහෙත් ටික නැතුව මේ ළඟදී අවුරුදු 24ක දරුවෙකුට ඔහුගේ ඔහුට ලෙඩකට දීර්ඝ කාලෙම බෙරිනවා කියලා බෙහෙත් පෙත්තක් දීලා තිනීම කරලා දෙනවා වෛද්‍යවරු. අද ලංකාවේ මේ පෙත්ත කොහෙවත් ගන්න නැහැ. ලංකාව පුරාම හොයලා තියෙනවා කොහෙවත් ගන්න නැහැ මොකද ඒක ගෙන්නන්නෙත් නැහැ. ඒ තරම් මිල අධික වෙලා. රුපියල් 20 ගණන් තිබිච්ච මේ පෙත්ත දැන් 85 100 ගණන් ගෙතුලා ඒත් පෙත්ත කොහෙවත් හොයා ගන්න නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේ තත්ත්වවල ගොඩාක් රෝගීන්ට බෙහෙත් නැහැ ස්පිතාල් වල බෙහෙත් නැහැ පුද්ගලික ආයතන වලින් බෙහෙත් ගන්න බෙහෙත් නැහැ සල්ලි තිබුණා
Di mewata wisuduma denne nathi aanduwa mokada saukhya mathi kenek innawa kanithya lamathi kenek innawa hithuna hithuna widiyata widuli bill wedi karanawa widuli bill minisunta asaamaanya lesa wedi karala thiyenawa minisu den huru wela thiyenawa karuwale inna gedara light patthu karanne adala dan ithara light e patthu karanne innawa minisu ewa huru wenna onne apita huru wela jeevath wenna ratak neme me thiyenne hondara jeevath wenna pulan kaala bill usma ganna ratak e rate minisunga agaadara daanne pa kiyana eka මේක රනිල් රාජපක්ෂ ආණ්ඩුවෙනුත් ඉන්නවා ඉන්න මැති ඇමතිවරුන්ට පැහැදිලිව කියනවා ඔය ඇමතිකම් දරන්න ඔබතුමාලා උතන්ට යවලා තියෙන මන්ත්‍රීකම් දරන්න මේ රටේ ලක්ෂ ගානක ජනතාව ඡන්ද දීලා යවලා තියෙන්නේ මේ රටේ මිනිසුන්ට සුභසිතිය සරන්න මිසක් ඔබලගේ පවුල් වලට හිත හොඳට සුභසිතිය හදන්න නෙමෙයි ඒ නිසා කරුණා කරලා රටේ ජනතාව ගැන කල්පනා කරන්න රටේ වැහෙන මේ කර්මාන්තශාලා ටික වැහෙන නෙමෙයි මේවා අඛණ්ඩව තියාගන්න රැකියලා තියෙන ලක්ෂ ගානක සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකින්ගේ ගැටලු සම්බන්ධයෙන් විශේෂ විවාදයක් පාර්ලිමේන්තුවේදී මේ 7 වෙනිදා පැවැත්වීමට තීරණය කළා තිබෙනවා. දැන් මේ මාධ්‍ය හමුවේදී කලින් ඉදිරිපත් වෙච්ච කරුණු කාරණා බැලුවහම මේ රටේ ඇති වෙලා තියෙන ප්‍රශ්නය පැහැදිලි මාවතකට ඇවිල්ලා තියෙනවා. මේ හැමතැනම තියෙන්නේ දුක, කඳුල සහ භීතිය මිශ්‍ර වෙච්ච චෝදනා, යෝජනා හා හදාවැටීම් තමයි මේ ඇති වෙලා තියෙන්නේ. දැන් මේ පහුගිය මේ මාධ්‍ය හමුවේදී කලින් කතා කරපු ගරු ස්වාමීන් වහන්සේ පැවසූ දේ ඊට පස්සේ කතා කරපු අර අපරශේෂයට වෙලා තියෙන ප්‍රශ්න මේ හැම දෙයක්ම ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ඇති වෙලා තියෙන ගැටලු අර මිස්ට්‍රි ට්‍රේඩින් කියලා ආයතනයකින් කෝටි ගාණක් කෝටි 200කට වඩා ආයෝජනය කරන්න කියලා ඒ ආයෝජන මුදල් නැවත ලබා දෙන්නේ නැතුව මහා පරිමාණ වංචාවක් කරලා තියෙනවා මේක කෞශල්‍ය වීරතුංග කියන පුද්ගලයා තමයි කරලා තියෙන්නේ එතකොට මේ සියලු දෙනාම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක තමයි මේගොල්ලෝ ආයෝජනය කරන්නේ. මේ ආයෝජනය කිරීමේ මාවෙන් මුදල් මංකොල්ල කෑමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ රටේ තියෙන හැම ශ්‍රේෂ්ඨයකම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් දරුණු ලෙස කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. කොහොමද මේක වෙලා තියෙන්නේ? දැන් අර මුදල් ආයෝජනය කළාම ඒ මුදල් නැවත ලබා දීමේ නිසි ක්‍රමවේදය ඒවා ඒ කියන්නේ ඒකට අදාළ නියමිත පනතක් ඒකට අදාළ නියමිත නීතිය ඒකට අදාළ මහ බැංකුවේ නියාමනයක් නැතිකම නිසා තමයි මේ සියලුම දේවල් වලට සහ මේ ප්‍රශ්න වලට මූල ආරම්භය වෙලා තියෙන්නේ. එහෙනම් අපිට දෙයක් පැහැදිලි. මේ රටේ ජනතාවගේ මේ රට දුවාගෙන යන්න නම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් අවශ්‍යයි, ව්‍යවසායිකයන් අවශ්‍යයි. හැබැයි මේ ව්‍යවසායිකයන් රැක ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් මේ තාක්කල් පැවිදි රජයන් විසින් අරගෙන නැහැ. හොඳ උදාහරණ රාශියක් මං ගාව තියෙනවා. දැන් මේ මහත්යෙක් අපරල් ශේෂ්ත්‍රය ගැන කතා කළා. මගේ රටේ සංවිධානයට සම්බන්ධ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් තමයි අද මාධ්‍ය හැමෝට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම අපි පැහැදිලි කළොත් මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් තමයි ඔවුන්ට වාහනයක් අවශ්‍ය වෙනවා මේ ව්‍යාපාරය කරගෙන යන්න. එතකොට මේ වාහනයක් එකපාරට මුදල් දී ගැනීමේ හැකියාව මේ පැවති රජයන් සහ පවතින රජයන් අතර කරලා තියෙනවා. 300ක 400ක ඉඳලා 800 900 දක්වා සුඛෝපභෝගී වාහන වලට බදු ගහලා තියෙනවා. ඉතින් රුපියල් ලක්ෂ 20කට වාහනයක් ජපානයෙන් ගේනවනම් ඒක ලංකාවට එනකොට කෝටියක් පැනලා. එහෙමනම් කොහොමද මේක ගන්නෙ? ගන්න විදියක් නැහැ. එහෙමනම් දෙවෙනි අදියරට යන්න වෙනවා මේ වාහනේ ලබා ගැනීම සඳහා. මොකද්ද කරන්න වෙන්නේ? අපිට ගන්න වෙනවා ලීසින් එකක්. ලීසින් එකක් අරගෙන මේ ණය වෙලා තමයි මේ වාහනේ ගන්න වෙන්නේ. හැබැයි ලීසින් එකක් ගන්න පුළුවන් ක්‍රමවේදයක් මේ රටේ තියෙනවද? ලීසින් පනත හරහා මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ගේ සියලුම අවශ්‍යතා ඒගොල්ලන්ට තියෙන අයිතිවාසිකම් නැති කරලා තියෙනවා. කොහොමද නැති කරලා තියෙන්නේ? දැන් මේ පහුගිය දවස්වල එක දිගට වාහන සීස් ස්ක්‍රීන් කරනවා. වාහන සීස් කරන්න මේ රටේ නීතියක් තියෙනවද? මේ රටේ නීතියක් නැහැ. 2000 අංක 56 කියන ලීසින් පනත බලගන්නවලා තිබ්බේ පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු මේ පනත ඉදිරිපත් වෙන වෙලාවේ හැන්සාට් වාර්තාවේ එක ඡේදයයි තියෙන්නේ. එහෙනම් පාර්ලිමේන්තුව වග කියලා නැහැ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ට. ඔවුන් රැක ගැනීම සඳහා ඉදිරිපත් වෙලා නැහැ. බැංකුව ලීසින් ආයතන රැක ගැනීම සඳහා තමයි මේ පාර්ලිමේන්තුව කතා කරලා තියෙන්නේ. ඒ වගේම තවත් පනතක් තියෙනවා 1990 විශේෂ ණය අත්පත් කර ගැනීමේ විධිවිධාන පනත අංක 4 කියන පනත.
මේ පනතේදී අධිකරණය අභිභවා යමින් ඔවුන්ට හැකියාව තියෙනවා සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ගේ දේපොළ මංකොල්ල කෑමට. ලොයෙත් නැහැ, ලොවි ගහෙත් නැහැ. මේ වගේ නීතියක් ලංකාවේ විතරයි තියෙන්නේ. බල පාර්ලිමේන්තුවට මේ දේවල් කියලා මේ නැති පනත් දාලා මේ රටේ ඉන්න ආර්ථිකය මේ රටේ ඉන්න සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් නැත්තටම නැති කරලා තියෙන්නේ. තවත් වෙන්න දෙයක් නැහැ. දැන් වල කපාගෙන වැළලෙන්න විතරයි තියෙන්නේ. එහෙමනම් මේකට විරුද්ධව සටන් කරන්න තමයි නැවත වතාවක් මේ විවාදයක් පාර්ලිමේන්තුවේ අපි හත් වෙනිදා දාගෙන තියෙන්නේ. දැන් බලන්න සංචාරක ශේෂ්ත්‍රය. තැඹිලි කපන මිනිහට ලංකාවේ මිනිහට කැපුවත් එක ගාන, සුද්දට කැපුවත් එක ගාන රුපියල් 150ක් 160ක් හම් වෙනවා තැඹිලි කැපුවහම. විදේශ රටවල් වල එහෙමද? අපි ඩුබායි වල ගිහිල්ලා තැඹිලි ගෙඩියක් මිලට ගත්තොත් අපිට යනවා ඩොලර් 20කට එහා ඒ තැඹිලි ගෙඩිය ගන්න. ඉතින් මේ වගේ ක්‍රමවේදයක් මේ රටේ හදලා නැහැ. මේ පරණ සංචාරක පනත සම්පූර්ණයෙන්ම විකෘතියක්. ඒ සංචාරක පනතේදී කියලා තියෙන විදිහට සංචාරක අධිකාරිය සභාපති ධූරය දීලා තියෙනවා 5% පමණ වෙන මහා පරිමාණ හෝටල් වලටත් මහා පරිමාණ සංචාරකයන් ගෙන්නන ආයතන වලටත් ඒ පුද්ගලික ආයතන වල සම්මිශ්‍රණයකට දීලා තියෙනවා අධ්‍යක්ෂක ධූර පදවි. කොසුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයාට තැන මේ රටේ ඒ තැන මේ ධනවත් පලන්තිය හෝ මේ දේශපාලඥය හෝ ඇති කළා නැහැ. මම හොඳට දන්නවා වාහනයක් සීස් කළා මේ මිනිස්සයා කොච්චර දුකක් විඳිනවද? ඒ මිනිස්සයාගේ හිතේ කොච්චර දුකක් තියනවද? මිනිහෙක් වංචාවක් කළා මේ වංචාවට අසු වෙච්ච මිනිස්සයාගේ හිතේ දුක වේදනාව කොච්චරද කියන එක මම දැකලා තියෙනවා. ඇස් දෙකට බලලා තියෙනවා. හැබැයි මේ දේවල් රැකගන්න ආණ්ඩුවෙන් ක්‍රමවේදයක් අරගෙන නැහැ. රටේ මිනිස්සුන්ට වග කියන ආයතනේ ආණ්ඩුව, ආණ්ඩුවේ උත්තරීතර ආයතනේ පාර්ලිමේන්තුව. එහෙනම් පාර්ලිමේන්තුව තුලින් මේ විවාදයට අපි යොමු වෙන්න අදහස් කරලා තියෙන්නේ මේ නීති වීදි වෙනස් වෙන්න ඕනි. 1990 අංක 4 දරන ණය අය කර ගැනීමේ පනත සම්පූර්ණයෙන්ම නතර කර යුතුයි. පරාඩය කියලා හඳුන්වන මේ පනත 2000 අංක 56 කියන ලීසින් පනත වහා අහෝසි කළා. ඊට කලින් තිබිච්ච කුලි සින්නක්කර පනත ඇතිවිය යුතුයි. දැන් මේ ඔක්කොම පනත් නතර කළා. ත්‍රස්තවාදී පනත කියලා එකක් අන්න ඒක දානවා පාර්ලිමේන්තුවට. මේ රනිල් හාමුගේ ඉඳලා පවුගේ හිටිය හාමුලා ඔක්කොම කළේ එක දේ. මේ වගේ අවශ්‍ය නැති පනත් දාලා දැන් අද දවසේ කළේ මොකද්ද? සියලු දෙනාට බදු ෆයිල් ඕපන් කරන්න කියනවා. මොකද දැන් හූරලා තව ගන්න දෙයක් නැහැ. දැන් මේ ඉතුරු සතියත් හූරලා ගන්න ඒ ගාන කූඩ උප්පර වැටියක් තමයි අර වාහනයක් රජිස්ටර් කරලා තියෙන සියලුම දෙනාගේ බදු ෆයිල් එකක් යවන්න කියනවා වගේ. දැන් මේ ඔක්කොම බදු ෆයිල් ඕපන් කරගෙන යනවායි බද්ද ගාලා හරි ආණ්ඩුව දුවාගෙන යන්නේ මේගොල්ලන්ට ඕනි. රාජ්‍ය සේවකයෝ 114ක් ඉන්නවා. කවුද මේ අය බදව ගත්තේ? 107න් කරන්න පුළුවන් වැඩේ 114ක් දාලා කරන්නේ මේ අදම දේශපාලඥයෝ ගන්න තීන්දුව తీරන. පැහැදිලිව මතක තියාගන්න ඕනේ සියලු දෙනා සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් නැතුව රටක් දුවන්න බෑ. අවම ප්‍රතිශතයේ 15%ක්වත් මේ රටේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් නැත්නම් රට දුවන්න බෑ. ඒකෙින්ද පැහැදිලිව මතක තියාගන්න පරාඩේ නීතිය දාලා සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට බලෙන් ණය දීලා බැංකු හදන්නේ මේ රටේ මිනිස්සු මංකොල්ල කන්න ඒකට ආවඩනවා පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලඥයෝ. මේ රටේ බැංකු කොච්චර ධනවත් වෙලා තියෙනවද? පහුගිය LMB වාර්තාවලට අනුව ලංකාවේ තියෙන වැඩිම ආදායම් ලැබපු ආයතන තමයි ආයතන 10න් ආයතන 6ක්ම බැංකු සහ ලීසින් ආයතන. එහෙමනම් බැංකු සේවාවක් බවට පත් වෙන්න ඕනේ එකක්. බැංකු ව්‍යාපාර බවට පත් වෙලා තියෙනවා. බැංකු ඉන්නේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් රැකගන්න. හැබැයි බැංකු ව්‍යාපාරිකයන් බවට පත් වෙලා සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් මංකොල්ල කෑමේ ක්‍රියාපටිපාටියක් අරගෙන ගිහිල්ලා තියෙනවා. එහෙනම් කරුණාකරලා අපි කියනවා ආණ්ඩුව කරන මේ ආණ්ඩුවේ මහජන මුත්තලටයි පාර්ලිමේන්තුවේ ඉන්න බඩ තඩියන්ටයි ඒ වගේම මේ රට කරන්නට බලාපොරොත්තු වෙන අනිත් අයටයි සියලු දෙනාට අපි කියනවා සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ගැන ඔබ අවධානය යොමු කරපල්ලා. නැත්නම් එකා පිට එකා මැරී වැඩෙන සියදිවි හානි කරගන්න කාලය වැඩි ආතකට මේ දැනටමත් කීප දෙනෙක් මැරිලා ඉන්නවා. සුනිල් ජයවර්ධනගේ මරණයෙන් පස්සේ තමයි ලීසින් සටන ගැන කතා කරන්නේ. ඒ වගේම මහා පරිමාණ ව්‍යාපාරිකයන් කී දෙනෙක් බෙල්ල වැල දාගෙන මැරිලා තියෙනවද? ඒ මැරිච්ච වලට මේ මරණ වලට වග කියන්න අද කවුරු හරි ඉන්නවද? පාර්ලිමේන්තුවේ ඒව ගැන කතා කරනවද? කිසි කෙනෙක් නැහැ කතා කරන්නේ.
තමන්ට ඕනි දේ බඩ වඩා ගන්නවා මිසක් මේ නීති රීති ප්‍රතිසංවිධානයේට කවුරුත් එකතු වෙන්නේ නැහැ. හැබැයි අපි 7 වෙනිදා දවසේ පාර්ලිමේන්තුව පිළිබඳ දැඩි අවධානයෙන් ඉන්නවා. සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සියලු දෙනා මේ සඳහා යොමු කරනවා. අපි ඉතාමත් අවධානයෙන් ඉන්නවා. වහාම පරාටේ පනත අක්‍රීය කිරීම සඳහා ඡන්දයක් පවත්වන්න කියලා පාර්ලිමේන්තුවේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් විදියට මගෙන් රටට සංවිධානයට සම්බන්ධ සියලු දෙනාම විදියටත් මේ ලංකාවේ සමස්ත සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් විදියටත් අපි ඉල්ලා සිටිනවා ඒ ඡන්දයේදී ඒ පනතට පක්ෂ වෙලා මේ පරාටේ පනත මේ ලංකාවෙන් තොලංචි කරන්න වෙන ලෝකේ කොහෙවත් නැති ලංකාවේ විතරක් තියෙන මේ පරාටේ පනත ලංකාවෙන් තොලංචි කරන්න සියලු දෙනා සහයෝගය දක්වයි කියලා හිතනවා. ඒ වගේම මේ මුදල් වංචා නිසා අසාධාරණයට පත්වෙච්ච සියලු දෙනාට පොලිස් ප්‍රතිතුමාගේ මැදිහත් වීමෙන් ඉතා ඉක්මනින් හරි නියරදි උත්තරයක් ලැබිලා මේ මුදල් අතට ලැබුණ නැත්නම් අපි මීළඟ ක්‍රියාමාර්ගය ගන්න පොලිස් ප්‍රති කාර්යාලේ ඉදිරිපිට කියන එකත් අපි පැහැදිලිවම මේ අවස්ථාවේ කියා සිටිනවා. දැන් මෙතන ඉන්නේ සුළුහා මධ්‍ය පරිපාලනය ව්‍යාපාරිකයෝනේ ඉන්නේ. ව්‍යවසායකයෝනේ ඉන්නේ. තෙල් මිලේ මේ අඩුවීම මොකද හිතන්නේ මේ හරි ක්‍රමයක් ඔබතුමාලාට වාසි විදියට වෙනවා නැත්නම් මොකද සමහර විට ඔබතුමාලා ආර්ථිකයට දායක වෙන පුද්ගලයන් දැන් අර මංගල සමර විට තෙල් සූත්‍රය ගෙනාවේ වෙලාවේ විපක්ෂයේ മന്ത്രിවරු ජෝක්යක් කළා අර මොනවද ටිකක් ඇඳගෙන මේක තමයි තෙල් සූත්‍රය කියලා ඇත්තටම තෙල් සූත්‍රය කියලා දෙයක් මේ ලංකාවේ තියෙන්න ඕනේ සමහර ෂෙඩ් වල මම අවුරුදු 5ක් විතර විදේශ රටවල් වල රැකියාව කළා ඒකෙදි මට ලැබිච්ච හොඳම දේ තමයි ඒ රටවල් වල ෂෙඩ් එකෙන් ෂෙඩ් එකට තෙල් වල මිල වෙනස් ඒ වගේම තමයි ඒ රටවල් වල දවසින් දවසට තෙල් වල මිල වෙනස් වෙනවා. ඉතින් ලංකාවේ මේකට නිසි ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. ඇත්තටම දැන් ලංකාවේ පවතින තෙල් මිලට වඩා රුපියල් 70ක් පමණ තෙල් වලින් අඩු කිරීමේ හැකියාව ආණ්ඩුවට තියෙනවා. මොකද ඩොලර් 75ක් 80ක් වෙන බොරතෙල් බැරලය මේ වන විට ඒක ඩොලර් 15කින් විතර අඩු වෙලා තියෙනවා. මේ තෙල් මිල අඩුවීමට සාපේක්ෂව මේ ඒ වාසිය පාරිභෝගිකයාට ලබා දීමට මේ අමාත්‍යවරයා කටයුතු කරන්න ඕනේ. දැන් පහුගිය දවස්වල දිගින් දිගටම තිබ්බ තෙල් ගොඩබෑමේ ගැටලු ඇති වෙලා තිබ්බා. ඩොලර් නැහැ කියලා කිව්වා. දැන් විදේශ සංචිත වලින් දැන් මේ අවස්ථාවේ ඕනෑමට වඩා ඩොලර් ලංකාව ඇතුළත තියෙනවා. ඒකෙන් නිසි ප්‍රයෝජන අරගෙන ඒ වාසිය පාරිභෝගිකයාට ලබා දෙන්න කියන එක අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම දැන් අපි සාමාන්‍යයෙන් දැන් ගමක නම් අපි මොනවා හරි ඉල්ලන්න වෙන ගෙදරකට යන්නේ ඒ ගෙදර ඒක තියෙනවා නම් බලලා දැන් අපේ ගෙදර හදිස්සිය ශ්‍රමදානයක් වෙනවා නම් පිහියක් නැත්නම් අපි යන්නේ පිහිය තියෙන ගෙදරට කියලා තමයි ඉල්ලන්නේ දැන් ලංකාවට තෙල් ගේන්නේ කොහෙන්ද ලංකාවට තෙල් ගේන්නේ සිංගප්පූරුවේ හොඳ ඩීල් දාසලගේ තමයි තෙල් ගේන්නේ ඔපෙක් රටවල් වලට අය තෙල් තියෙන රටවල් වලින් ලංකාව තෙල් ගේන්නේ නැහැ ඒකට හේතුව තමයි කොමිස් කුට්ටිය නැති වෙනවා මේකට මේ ඩීලර්ස්ලා ගාවගෙන තමයි ලංකාවට තෙල් ගෙන්නන්නේ. එහෙම නෙමෙයි. කෙලින් රාජ්‍යතාන්ත්‍රිකව කතා කරන්නකෝ. අර රුසියාවෙන් අඩුවට තෙල් දෙන්නේ නැතුවට කවුරුත් තෙල් ගන්නෙ නෑනේ. මොකද කොමිස් කුට්ටිය නැති වෙන හින්දා. මේ කොමිස් මුදල් නතර කරලා දාලා මේ තෙල් මිල සූත්‍රයට අනුකූලව කටයුතු කරලා මිල අඩු කරලා පාරිභෝගිකයාට සහන දෙන්න කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ. අවුකන ඓතිහාසික පුරපසොන් කලාපය. ජූනි මාස 3-4 දින පුරා අවුකන යහමග වලස්ගව අවමංගල්‍යාධාර සමිතිවල සහයෝගයෙන් පැවැත්වෙන මහා බද්දන්සල ජූනි මාස 3 දින අවුකන මන්සන්දියේදී පැවැත්වේ. මේ පුණ්‍ය කටයුත්ත සඳහා ඔබටද දායක විය හැකි. භක්ති ගීත ප්‍රසංග වෙසක් කූඩු තරග අවලිය. වෙසක් කූඩු තරග සඳහා ඇතුළත් වීමට 5 අංක ඔස්සේ සම්බන්ධ වන දමින්ද සම්පත්. 076-42-60-015 නෙල්සන් 077-75-1348 ලංකා 077-07-11-425 මාධ්‍ය අනුග්‍රහය ලක් දෙරණ අලුත් තොරතුරු සහ නිවුස් රිපෝර්ටර් YouTube ප්‍රවෘත්ති නාලිකා තුළින් අසිරිමත් පොසොන් කලාපයේ නැරඹීමට ලංකාවාසී ඔබ සැමට ගෞරවනීය ආරාධනා. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්.